Mama kemet di mesin dua. Mama kemet di mesin dua. Mama hambantu angun kalau pelas. Mereka asstawa matlab pun lokma asstawa jite. Yang dangi itu. Andum fitting aku gamanat tienne. Customer kene ka enawa hitarna ko me yata andum ganna enawa na yata 10 15000 ka redi deela yawanna puluwang krama tiyena. Oh. Toga kade mudralit ek katha karanna vinadi 45 payak kat inna ona poli me rahas tikak man hoya gatta. Rahas tika hoya gatte taniyama gemak gahanne me igena gatte naththam harap balanna thamai wenne. E tarang adutawak seru gala tienne. අපි මොන ජොබ් එක කළත් අවසානයේ බලාපොරොත්තු වෙන බසයක් ඒ මානසික නිදහසනේ. ඔව්. මට 2023 අවුරුද්දේ. ඒ කියන්නේ මම බැංකුව වැඩ කරපු අවුරුද්දේ මට 6 වතාවකට වැඩි හිතුණා සීදී හානි කරගන්න මට. ඉගෙන ගත්තේ නැත්තම් මොකද්ද කරන්න වෙන්නේ? හරක් බලන්න. එහෙම තමයි කතාවට කියන්නේ. හැබැයි ඒ කියමනට අභියෝග කරපු කෙනෙක් තමයි අද මම කැමතිම සින්දුවට එකතු වෙන්නේ. අයිබන් ගොපලුකොල්ලා ගොපලුකොල්ලාගේ හරිනම ප්‍රසන්න වික්‍රමසිංහ ප්‍රසන්න වික්‍රමසිංහ ඇයි මේ ගොපලුකොල්ලා කියලා සෝෂල් මීඩියා වල දාගන්න හිතුනේ ඒ වෘත්තියට තියෙන දැන් අඩු තැනක් නේ සමාජයේ ඉතින් ඒ තැන නැති කරන්න ඕන කියන එක හිතේ තියෙනවා ඉතින් ඒ නමම ගැලපෙනවා කියලා හිතුණා ගොපලුකොල්ලා රස්සාව හරක් බලා ගැනීම හරක් බලා ගැනීම දැන් අර මං කතාව පටන් ගන්නකොට කිව්වනේ ඉගෙන ගත්තේ නැත්නම් හරක් බලා ගන්න තමයි වෙන්නේ පුතේ කියලා ඒ කියපු කියමනට අභියෝග කරපු ප්‍රසන්න එක්ක තමයි අද අපි කතා කරන්නේ දැන් ඇත්තට වයස කීයද අවුරුදු 26යි අවුරුදු 26යි ප්‍රසන්නට තියෙනවා මිල්කි ලෑන්ඩ් කියලා මේ වෙද්දී ඔහුගේම නිෂ්පාදනාගාරයක් ඒ නිෂ්පාදනාගාරයේ හිමිකරු එක්ක තමයි අපි මේ කතා කරන්නේ සමනේ අවුරුදු 26ක තරුණයෙක්ට මොනවද කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ නෙමෙයි මොනවද කරන්න බැරි කියන දේ තමයි ප්‍රසන්න අපිට දීලා තියෙන්නේ උත්තර ගොඩක් තියෙනවා ප්‍රශ්න නෙමෙයි ප්‍රසන්න ගාව තියෙන උත්තර හරක් බලා ගන්නවා සමනේ මේ අද වෙද්දි නම් ඔක දැන් අපි මීට කාලෙකට කලින් ගියෝ තියෙන ඔක හොඳ වෘත්තියක්. හැබැයි අද වෙද්දි හැමෝගෙම ටාගට් තියෙන්නේ A levels කරලා කොහොම හරි කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී එකක් අරගෙන බැංකු රස්සාවක් කරන්න. එහෙම නැත්නම් ගුරුවරයෙක් ගුරුවරියක් කියන කෙනෙකුත් අද ඇතට ගිහිල්ලා තියෙනවානේ. ඩොක්ටර් ඉංජිනේර් මේ හැමෝම එකම හැල්මක දුවද්දි ඇයි ප්‍රසන්න අනිත් පැත්තට ආවේ? මම පුංචි කාලෙම තමයි ඐඩියා කෝල්ලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අහනවනේ ලොකු වෙලා කවුද වෙන්න කැමති කියලා. මම දීලා තිබුණේ ඒ කාලෙත් වෙනස් උත්තරයක් කියලා දැන් වෙද්දි මට හිතෙනවා. මොකක්ද දුන්න උත්තරේ? මම කියලා තිබ්බේ අයිස්ක්‍රීම් මාම කෙනෙක් කෙනායි කියලා. ඉතින් ගෙදරින් බලපෑම් ආවද නැද්ද කියලා මට මතක නැහැ. ඉතින් අවුරුදු 4 5 වගේ කතා කරන්න පුළුවන් වයසදී ඉතින් අහන්නේ ලොකු නම කවුද වෙන්න කැමති කියලා. ඉතින් මට තේරෙන වයසේදී මං අම්මත් එක්ක කතා කරනකොට අම්මා තමයි ඉතින් මේ කතාව කියන්නේ කියපු විදියට මේ ගමන යනවායි කියන එක. ප්‍රසන්නගේ ගම්පලාතකෙහෙද? මම හම්බන්තොට.
හම්බන්තොරාඟුණු කොළ පැලැස්ස අපේ ගම පහළගම. පහළගම ලස්සන ගමක්ද? ඔව්, ලංකාවේ අනිත් පැති වගේම තමයි ගොඩක් සබා සුන්දරත්වය තියෙනවා. ඇළදොළ වෙලි ඉපැනැලි ඔක්කොම තියෙන පැත්තක්. ඉතින් ගොඩක් ලස්සන පැත්තක්, නිදහස් පැත්තක්. ඉතින් පොඩි කාලේ ඉඳලම හැදුන වැඩුණේ නිදහස් පරිසරයක. ඉතින් ඒ නිදහසත් එක්ක හැම වෙලාවෙම නිදහස මොහොයන්න උරුණා. කොටු වෙච්ච ජීවිතයකට යන්න හිතෙන්නෙම නෑ. කොහේ ගියත් මොනව කරත් නිදහසම තමයි හොයන්නේ. ඉතින් හරක් බලන එක වෙලාවකට හිතුණා නිදහස් කියලා. ඉතින් ඒකින්ද ඒ ගමන යනවා. හරක් බලන්න පටන් ගනිද්දී ප්‍රසන්නට මොනවද තිබුණේ? සෙල්ලම මම පුංචි කාලෙත් එළහරක් ඉඳලා තියෙනවා අපේ ගෙදර. මට මතකති කාලේ හිටියා චූටි. මම චූටි කාලෙත් හිටියා. ඊට පස්සේ උනාට ගොවිතැන් කටයුතු තමයි අපේ තාත්තා කරේ. ඒ කියන්නේ හරක් හිටිය ගෙදර පරිභෝජනයට කිරි ගන්න. ඔව්, ගෙදර පරිභෝජනයට. ඊට පස්සේ කෙසෙල්, කුඹුරු, ගොවිතැන් කටයුතු තමයි කරේ. ඉතින් මිරිස්. ඊට පස්සේ 2016 17 වගේ වෙද්දී මීහරක් දෙන්නේ මිලට ගත්තා. මීහර නෑම්බිය දෙන්නේ. ඉතින් ඉත පොඩි ගානකට තමයි මට මතක විදියට 60,000කට වගේ තමයි දෙන්නම ගෙනාවේ. ඉතින් එතනින් පටන් ගත්ත එක මේ දි ලොකු ගමනක් ඇවිල්ලා කියලා පිටිපස්සෙන් හැරිලා බැලුවම පේනවා. ඒ ගමන මේ ලොකු ගමනක් කියලා අපිට නතර කරන්න බෑ. ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. අපි ඒක මේ කතාබහේදී කතා කරනවා. ප්‍රසන්න, අපි පොඩ්ඩක් පිම්මක් පැනලා මේ කතා කරන්නේ. පියවර ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ. අද ඉන්න ප්‍රසන්න නෙමෙයි, අර කිව්වනේ මේ අයිස්ක්‍රීම් මාම කෙනෙක් වෙන්න හීන දැකපු පුංචි කාලේ ගැන. අපි පුංචි කාලේට ගිහිල්ලා කතා කරමු. දෙමව්පිය පවානේද බින්දුවෙන් පටන් ගත්තු දෙන්නෙක් වගේ අම්මයි තාත්තයි හරිම ධෛර්යවන්ත දෙන්නෙක්. ඒ දෙන්න ගැන කියාගෙන අපි කතාවට යමු. ඔව්, මේක මේක මේ අවස්ථාව මට ලැබුණු ලොකුම අවස්ථාව ජීවිතේ. ඉතින් මම මේක යොදා ගන්නවා මගේ අම්මයි තාත්තයි දෙන්න කරපු මෙහෙ වෙනුවෙන් ස්තුතිය පුද කරන්න. මම ඒ දෙන්නට කවදාවත් මට තාම බැරිුණා හරියට ස්තුතිය කියලා කියන්න මේ කරපු දෙයට. ඉතින් ඒ දෙන්න 80 ගණන්වල රටේ තිබුණු කලබලත් එක්ක ඒ කට්ටියන්ගේ උපංගම් වලින් පිටපතට එන්න උනා. ඉතින් ඒදි පරම්පරාවෙන් කියලා ලැබුණු කිසිම දෙයක් තිබුණ නැහැ අම්මට තාත්තටයි. ඉතින් ඉතාම දුක් මහන්සියෙන් අඩු ගන්න අම්මත් එක්ක මම කතා කරනකොට කියන්නේ අඩු ගන්න තාත්තට බයිසිකලයක්වත් තිබිලා නැහැ ඒ කාලේ වෙද්දි. යඳන් ඉඳපු ඇඳුම් පිටින් ආපු ගමනක් තියෙන්නේ. ඉතින් ඇවිල්ලා ඉතාම අඩු ගානකට රුපියල් 3000කට වගේ තමයි ගෙදර ඉඩමක් කර භාගයක් වගේ තියෙන ඉඩමක්. වතුරෙන් කිසිම අඩුපාඩුවක් නැහැ ප්‍රදේශේ. ඉතින් ඒ ඉඩම මිලට අරගෙන තිබුණා. තිරිවාණ හේන කියලා තමයි තියෙන්නේ. ඉතින් එතරම් තිරිවාණ ගල් පිරිච්ච ඉඩමක් මේ වෙද්දි ඉතාම සරුසාර භූමියක් බවට ඒ දෙන්නාගේ මහන්සියෙන් පත් කළ තියෙන තිරිවාණ ගල් ඇදලා ඉතින් ගොඩාක් දුෂ්කරතා විඳලා විඳින්න තිබුණු. මං හිතන්නේ ගොඩක් දුක් විඳලා තමයි අපිව පෝෂණය කරේ. පෞලි කී දෙනෙක්ද ප්‍රසන්න? අක්කා වැඩිමහල් සහෝදරියක් ඉන්නවා මට. ඊට පස්සේ බාල සහෝදරියක් ඉන්නවා. ඔයා මැද? මම මැද. හරි, ඉතින් අපිට කතාව කියන්න. මම පහළගම කණිටු විදුහලට තමයි ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් ගියේ. ඉතින් ගමේ පාසල කියන්නේ නිදහස් තැන. ඉතින් ළමයින්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන් තැනක්. ඒ වුණාට ගැටලුව වෙලා තියෙන්නේ ගමේ ඉස්කෝලෙන් නගර ඉස්කෝල වලට දෙමව්පියෝ ළමයි යොමු කරන්න ගොඩක් උනන්දු වෙලා තියෙන්නේ ගමේ පාසලේ පහසුකම් අඩු හින්දා. ඉතින් ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ඒ පහසුකම් හොයාගෙන යන්න තියෙන සම්දිස්ථානයක්. ඉතින් අර විභාග මානසිකත්වයත් එක්ක එහෙම වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් පහවසරට වෙනකම් මට ගමේ පාසලේ ඉගෙන ගන්න හම්බුණා. අපේ ගමේ පාසලේ ඉගෙනගෙන ශිෂ්‍යත්ව විභාගය එක්ක මට අවස්ථාවක් හම්බුණා හුංගම විජයබා ජාතික පාසලට යන්න. පාසල නැද ශිෂ්‍යත්ව. ශිෂ්‍යත්වයට මට සුළු ලකුණු ප්‍රමාණයක් මදි වුණා. පොඩි ලකුණු ප්‍රමාණයක් මදි වුණා. විජයබා ජාතික පාසලට යන්න අවස්ථාව හම්බුණා. ඒ කලින් තිබ්බ නිදහස් මානසිකත්වයේ උනාට අර නගරේ පාසලට ගියාම නැහැ. මං ප්‍රාර්ථනා කරනවා ඒ නගරේ පාසලේ තියෙන පහසුකම් ටික ගමේ පාසලට ඇවිල්ලා
ඒ නිදහස. අපි බස්වල පෑගානක් රස්තියාදු වෙන්න වෙනවා. කාලේ කොච්චර අපත යනවද? මානසික පීඩනය වැඩි. ඉතින් අර ගමේ පාසලේ එහෙම නැහැ, ගෙදරට කිට්ටුයි. ඒ ගොඩක් පහසුකම් ටික තියෙනවා නම් ළමයි හරි ආසාවෙන් ඉගෙන ගන්නවා. ඒ දේ තිබුණා නම් ගොඩක් වටනවා කියලා මම නිතරම හිතනවා. මට අවස්ථාවක් හම්බුනොත් හම්බෙන හැම වෙලාවකම මම ඒක ප්‍රකාශ කරනවා. ඉතින් ආයේ පොඩි කාලේට යන්න පුළුවන් නෑ, යන්නේ නෑ නගර පාසලට. යන්නේ නෑ. ඉතින් කොමරේ මෙම ඒ ලෙවල්ස් වෙනකම් ඉගෙන ගන්නවා නේද? ඔව්, ඒ ලෙවල් වෙනකම් ඉගෙන ගන්නවා. ඒ වෙනකොට මේ ඉස්කෝලේ යරලා ගෙදර ආවමත් කරන්නේ ලොකු වැලක් තියෙනවා. ඇලේ නාන්න යනවා, බෝල ගහනවා, හරක් එක පුළුවන් වෙලාවට තාත්තට කෑම කන ටයිම් එකට හරි නිවාඩු මාසෙට හරි ඉපන ඇලි කාලට ඉතින් හරක් බලා ගන්න ඒවට සපෝට් එකක් දෙනවා. ඉතින් ගොවිතැන් කටයුතු වලටත් උපරිම සහයෝගයක් දුන්නා. ඉතින් එහෙම එහෙම සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙන ගන්න හම්බුණා. සාමාන්‍ය පෙළත් හොඳින් පාස් වුණා. ඊට පස්සේ උසස් පෙළට නගරේ පාස ටියුෂන් යන්න වෙනවානේ. අඟුණුකොළ පැලැස්සේ තමයි කලා විෂයට තියෙනවා. අඟුණුකොළ පැලැස්සේ නැත්තම් කොමස් හරි වෙන විෂයක් හදාරනවා නම් යන්න වෙනවා තංගල්ලට. මට තංගල්ලට යන එක කරදරයක්, තව පීඩනයක්. ඒකින්ද මම කලා විෂය තෝරගත්තා. කලා විෂයෙන් උසස් පෙළ හැදෑරුවා. ඉතින් උසස් පෙළ සමත් වුණා. ඊට ඒට කලින් මම ක්‍රීඩාවට ගොඩක් ආසයි. හුඟම විජ බජාතික පාසලේදී ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න හම්බුණා. සමස්ත ලංකාවේ ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණ කරන්න පුළුවන් වුණා ඒ කණ්ඩායමට. ඉතින් අර ක්‍රීඩා ජයග්‍රහණත් එක්ක මට උසස් පෙළින් පස්සේ විද්‍යාපීඨය යන අවස්ථාව හම්බුණා. වෙනවට මම ඒකත් ප්‍රතික්ෂේප කරා. මේ ඔක්කොම අවස්ථාවන් වලට මේ ටටා බයි කියන්නේ මේ හරක් බලා ගන්න තිබුණට. ඒ වුණට. ගෙදරින් මොකද දැන්? ගෙදරින් එකම කොල්ලනේ නේද? එතකොට බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ඉන්නේ නැති අම්මයි තාත්තා අර ඔයා කිව්වා වගේ මේ ගොඩාක් දුක් මහන්සියෙන් දරුව හදපු දෙන්නේ නේ අම්මලා තාත්තලා කොහොමත් එහෙමයි තමයි. ඒක එකින් එකිනාට සාපේක්ෂව දුක කියන එක පොඩි පොඩි වෙනස්කම් තිබ්බ වුණාට. හැබැයි මේ ගෙදර එකම පිරිමි දරුවා හරක් බලා ගන්නවා කියන එක නම් මං හිතන්නේ කිසිම අම්මෙක් තාත්තෙක් අනුමත කරන එකක් නැතිව ඒ ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද ඔයාට? උසස් පෙළින් පස්සේ සෙකන්ඩ් ස්ට්‍රයික් කරන්න අපහු ඒක අම්මලා කිව්වා. ඒ වුණාට සෙකන්ඩ් ස්ට්‍රයික් කරන්න හිතේ කොහොමත්ම ආසාවක් තිබ්බේ නැහැ. මේ පවතින ක්‍රමය කවුරුත් පිළිගන්න මහාචාර්යවරුන් ගිදලම පිළිගන්න දෙයක්නේ. මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ තේරුම නැහැ. මේකෙන් බිහි වෙන අය පොත්ගුල්ලෝ. ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතයේදී ජීවත් වෙන්න ඕන විදිය නෙවෙයි අපිට හුරු කරන්නේ. අපිට ප්‍රායෝගික ජීවිතේ උසස් පෙළින් පස්සේ පාසලෙන් අපි ඉවත් වුණාම අපි අතරමං වෙලා යනවා. පාස් වුණත් කැම්පස් යන්න පුළුවන්. කැම්පස් ගිහිල්ලා රජෙන් රැකියාවක් හොයලා දෙනකම් බලන් ඉන්න පුළුවන්, ලිස්ට් එකේ ඉන්න පුළුවන්. හැබැයි එතන ඉහාට මේ ව්‍යවසායකෙක් නිර්මාණය වෙන්නේ නැහැ නේ. තමන් තමන් හොයාගන්න උත්සාහ කරන්න. ඔව්, හොඳම දේ තමයි තමන් අඳුර ගන්න ඕන, තමන්ගේ දක්ෂතා අඳුර ගන්න ඕන. ඉතින් ලෝකේ දියුණු අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක් තමයි සිරිසලන්ත එහෙම. ඉතින් ඒ රටවල තියෙන්නේ යුනිෆෝම් එකක්වත් හරියට නැහැ. මෙහෙ කොණ්ඩේ රැවුල කල්සමේ ෆෝල්ට් එක ඔය ටිකෙන් විනය බලන්නේ. මම මේ යෝජනා කරනවා ඒවැයින් විනය බලන එක තියෙන්න ඕන. ඊට අමතරව අපි පොඩි කාලේ ඉඳලම හුරු කරන්න ඕන තව කෙනෙක්ට ගරු කරන්න, අනුන්ගේ මත ඉවසන්න, ඊට පස්සේ තමන් අඳුර ගන්න. ඉලක්කයකට යද්දී අභියෝගාවම ඒ හමුවෙන් නොසලී ඉඳලා ඒ අභියෝගයට කොහොම හරි යන්න. අර එතෙන්ට මම තව එකක් එකතු කරනවා. හැම වෘත්තියකටම ගරු කරන්න. පාරතු ගන්න මනුස්සයගේ ඉඳන් හැම වෘත්තියකටම ගරුත්වයක් තියෙන්න ඕන, පිළිගැනීමක් තියෙන්න ඕන. ඒ පිළිගැනීම නැති හින්දා තමයි මේ අද මෙහෙම වෙලා තියෙන්නේ. දැන් මම අපි ලඟු වෙන්න හොඳ නැහැ මේ මීහරක් ගව පාලනය කියන වෘත්තියට විතරක් නෙමෙයි. අපිට දේශීය කර්මාන්ත ගොඩක් තිබුණා. පං කර්මාන්තය, මැටි කර්මාන්තය, ඒ වගේ කර්මාන්ත ගොඩක් තිබුණා. ඒ කර්මාන්ත ඔක්කොම මේ වෙද්දී ඩවුන්. ඒකට හේතු වෙලා තියෙන්නේ අම්මලා තාත්තලාගේ පරම්පරාවෙන් ඒ ඊළඟ නෙක්ස්ට් ජෙනරේෂන් එකට එන්න දෙන්නේ නැහැ. එයා වෙන දේවල් වලට යවන්න හදනවා. ඒක උනේ එයාට ඒ කට්ටියක නිෂ්පාදන අලෙවි කරගන්න වෙනදපලක් නැහැ, මාකට් එක නැහැ, හරි මිලක් ලබන්නේ නැහැ, කට්ටිය දියුණුවක් නැහැ.
ඒක නිසා එකට හිතනවා නෙක්ස් ජෙනරේෂන් එකත් ඒකටාවම ඒ තියෙන තත්ත්වම තමයි වෙන්නේ යයි කියන බය තියෙනවා. ඒ වුණාට එහෙමනේ දැන් තාක්ෂණ ඉක්මනටම දියුණුයි. අපි අධ්‍යාපන ක්‍රමයට දොස් කියලා තේරුමකුත් නැහැ. අපිට සෙල්ෆ් ලර්නින් කරන් දැන් ඕනතරම් ප්ලට්ෆෝම් තියෙනවා. YouTube එකේ අපිට දන්නේ නැති ඕනම දෙයක් ඉගෙන ගන්න අවස්ථා මේ වෙද්දි තියෙනවා. ඒක නිසා කිසිම කෙනෙක්ට චෝදනා කරන්න අවස්ථාවක් නැහැ. දන්නේ නැත්නම් ඉගෙන ගන්න තනියම පුළුවා. ඒකින්ද නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙනගෙන උසස් පෙළින් පස්සේ එක්ස්පීරියන්ස් නේ අනිවාර්යෙන්ම මනසෙට ඕන. මම හරක් බලනවා කියලා මට හරක් බල බලම ඉන්න පුළුවන්. මාකටින් ගැන ඉගෙන ගත්තේ නැත්නම් සේල්ස් ගැන ඉගෙන ගත්තේ නැත්නම් අපි ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා යන ගමනේදී. උසස් පෙළින් පස්සේ මම අම්මල කිව්ව සෙකන්ඩ් එක කරන්න කියන යෝජනාව කරා. ඔයාම එතකොට මොකක්ද කිව්වේ ලස්සන කතාවක්? මට අවුරුදු කැම්පස් ගියත් අවුරුදු පහක් විතර යන ගත වෙනනේ කාලෙට. මං කිව්වේ මගේ යාළුවෝ කැම්පස්ේ වෙද්දි සිලෙක්ට් වුණා ඉන්නවා. ඉතින් මං කිව්වා මට අවුරුදු පහක් දෙන්න. ඒ අවුරුදු පහ මට මානසික පීඩනයක් දෙන්න එපා. මට ඒ අවුරුදු පහ දෙන්න මගෙන් ගමනක් ගිහින් පෙන්නන්නම් කියන විශ්වාසය මං අම්මට දුන්නා. දැන් අවුරුදු පහ ගෙවිලා ඉවරයි. අද සතුට වෙනවා ඇතිනේ. ඔව් මට දැන් මගේ මම සාර්ථකයි කියලා මං කියන්නේ. මම පටන් ගත්තේ මෙතනට ගෙන්නන්නෙත් නෑ. මම පටන්ගෙන තියනවා. වැටිච්ච තැන් ඕන තරම් තියෙනවා. ඉස්සරහටත් වැටේ. ඒ වැටුණත් නැගිට නැගිට යන්න පුළුවන්. මගේම ව්‍යාපාරයක් මම පටන්ගෙන තියනවා. සන්නාමයක් ගොඩනගෙන. ඉතින් ඒක ගැන මට සතුටුයි. ඉතින් දියුණු කරගන්න පුළුවන්. දැන් අම්මයි තාත්තා මං අර අඳින්න ඇඳුම පිටින් තමයි ඒක විතරක් අරගෙනනේ බෙදරට ආවේ. AI මේ වෙද්දි ලොකු දෙයක් කරලා තියෙනවා අපි වෙනුවෙන්. ඉතින් අපේ ජෙනරේෂන් එකේ ගොඩක් අයට ඒ අවස්ථාව හම්බ වෙන කියන අම්මලා තාත්තලා ඉඩකඩම් තියෙන ගොඩක් අය ඉන්නවා. නැත්නම් මොකක්ම හරි සම්පත් ටිකක් අම්මලා තාත්තලා අපි වෙනුවෙන් ගොඩනගලා තියෙනවනේ. අපිට තියෙන්නේ ඒක ආරක්ෂා කරගන්න, ඒක වර්ධනය කරගන්න. ඉතින් ඒ කට්ටියගේ උදව් ගන්න ඕන. මේක තව යෝජනාවක් කරන්න මං අවස්ථාව කරගන්න. අම්මලා තාත්තලා දරුවොත් එක්ක යාළුවෝ වගේ ආශ්‍රය කරන්න ඕන. එහෙම නැතුව අර ඉස්සර වගේ ගහලා බැලලා තරහකාරයෝ වගේ නිකන් සැර කරලා එහෙම තියාගන්න හැදුවොත් ළමයි කන්ට්‍රෝල් කරගන්න බෑ. ළමයි වෙනම පැත්තකට යනවා. තරහකාරයෝ වගේනේ දරුවෝ බලන්නේ අම්මලා දිහා තරහකාරයෝ වගේ. එතකොට සමාජයේ එළිය මොන වගේද කියන අපි කවුරුත් දන්නවනේ. එතන ඊට පස්සේ එතනින් ගැලවුණොත් ආපහු අම්මයි තාත්තයි කියන දෙන්න ළඟට ගන්න හරි අමාරුයි. සමහරට විනාශ වෙන්න මුල වෙන්නත් පුළුවන් ඒක. ඉතින් හොඳම දේ අම්මයි තාත්තයි දරුවොත් එක්ක යාළුවෝ වගේ ඉන්න ඕන. එහෙම වුණොත් දරුවෝ වැඩි වැඩ කරන එක හරි නැත්නම් ඔය නොම කියන ඒවා ඔක්කොම අඩු කරගන්න පුළුවන් යාළුවෝ වගේ හිටියොත්. ඉතින් මං ඉල්ලපු ඉල්ලීමට අම්මලා අවස්ථාව දුන්නා. හරි ඉගෙන ගන්න ඇති කියලා හිතනවා නම් ඔය තරමින් ඉගෙනගෙන ඇති කිව්වේ මේ අධ්‍යාපන ක්‍රමයෙන්. ඉතින් ඊට පස්සේ උසස් පෙළ අවසන් වුණාම විද්‍යාපීඨ යන අවස්ථාවවත් ඒකත් ප්‍රතික්ෂේප කරලා මම ඉස්සෙල්ම රැකියාවක් කරන්න පටන් ගත්තා. ඔන්න ඔහුමින් දැන් ඔතේට මම පොඩි බාධා කිරීමක් කරනවා. මේ ප්‍රසන්න එහෙම නැත්නම් අපේ ගොපලු කරලා රැකියාවන් මම හිතන්නේ තුනක් නේද? ප්‍රධාන රැකියාව තුනක් කරලා ප්‍රධාන රැකියාව තුනක් සහ ඊට අතරමැද තව තව රැකියාව ගොඩක් කරනවා. ඒ සියල්ල කිරීමේ පරමාර්ථය තමයි මේ හරක් බලා ගැනීමට, සත්ව පාලනයට, එහෙම නැත්නම් ගව පාලනයට අවශ්‍ය කරන මේ දැනුම ලබා ගන්න එක. ඔය දැනුම ප්‍රසන්න බෙදාගෙන හිටියා කාණ්ඩ කීපයකට නේද? මොනවාද මූල්‍ය කළමනාකරණය, ඊට පස්සේ මොනවාද මේ මාකටින් අලෙවිකරණය සම්බන්ධව ඔහොමම කෑලි කීපයකටම බෙදාගෙන තමන්ම මේ උත්සාහ කරා අත්දැකීම් එකතු කරගන්න. අන්න දැන් ඒ ගමන ගැන කිව්වොත් මට පොඩි අතවසවීමක් වුණා. 2017 මම උසස් පෙළ ලිව්වේ. ඊට පස්සේ උසස් පෙළ ලියලා රිසල්ට් එනකන් කාල සීමාවක් තියෙනවනේ. මට ඒ කාල සීමාවේදී ඉංග්‍රීසි හදාගන්න උවමනාව තිබ්බා මට. ඉතින් ඒකත් එක්ක මම ජාතික තරුණ සේවා සභාව තංගල්ල ගොඩිගම ටෙක් එකක් තියෙනවා. මම ඕකේ මාස 6ක ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්න ගියා රිසල්ට් එක එනකන්. ඉතින් ඒ ගමනත් ආපස්සෙ හැරිලා බලද්දි හිතනවා ලොකු ජීවිතේ ලොකු වෙනසක් කරන්න උන තැනක් කියලා. ඉතින්
අපි ආපහු අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරොත් අර ගලාගෙන යන අධ්‍යාපන ක්‍රමය යන්න අකමැති කෙනෙක් ඉන්නවනම් ඕනතරම් රජ ආයතනම තියෙනවා වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන. ඉතින් එහෙම කෙනෙක්ට පුළුවන් වෘත්තීය අධ්‍යාපනය පැත්තෙන් යන්න. දැන් ඔකේ පොඩ්ඩක් අවශ්‍ය වෙන්නේ කම්මැලි නැතුව චුට්ටක් හොයලා වටපිට හොයලා බලන එක. ඕනතරම් රාජ්‍ය ආයතන, රාජ්‍ය නෝන ආයතන මේ වෙද්දි ලංකාවේ තියෙනවා අපිට උදව් කරන්න. ඊට පස්සේ මාස 6ක ටෙක් කෝස් එක කරන මම තංගල්ට ගොඩිගමුවේ ටෙක්කේට ගියා. මේ අතරෙදී ලොකු අවස්ථාවක් ජීවිතේ මට හම්බුණා. හම්බෙන් හම්බෙන අවස්ථාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP එකෙන් ලංකාම ජාතික තරුණ සේවා සභාවල වැඩසටහනක් කරා. ටෙක්නොපනර්ෂිප් ෆෝර් සෝෂල් චේන්ජ් කියලා. එහෙනම් තාක්ෂණික ව්‍යවසායකත්වය කොහොමද මේ සමාජීය වෙනසක් කරන්න භාවිතා කරන්න පුළුවන් කියන වැඩසටහන ඇය ලංකාව පුරාම ජාතික තරුණ සේවා සභාවල ඒ වැඩසටහන කරගෙන ගියා. අපේ ආයතනයටත් ආවා. දවස් 3ක වැඩමුළුවක් තිබුණා. ඊට පස්සේ එතන ඔන්ලයින් ක්විස් එකක් තිබ්බා. ඊට පස්සේ සති 2-3කට පස්සේ ටෙක්කේට පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා. ලංකාවෙන්ම 20 දෙනෙක් තෝරගෙන කියලා ඒ නෙක්ස්ට් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මම මේකට සිලෙක්ට් වෙලා තිබ්බා. ඉතින් ලංකාවෙම 20 දෙනෙක් නියෝජනය කරන්න අවස්ථාව ලැබුණ එක 2018 තමයි ඉස්සෙල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකට මම ජොයින් වුණේ. ඒක ජීවිතේ ලොකුම වෙනසක් කරා. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ජොයින් වෙලා වැඩ කරගෙන යන ගමන් තමයි මට ජොබ් එකක් කරන්න අවස්ථාවක් ලැබුණා. ලංකාවේ ප්‍රසිද්ධ රෙදිපිලි ආයතනයක අලවි නියෝජිතයෙක් විදියට, අලවිනිධාරියෙක් විදියට කටයුතු කරන්න හම්බුණා. මට ටී-ෂර්ට් කවුන්ටරේ, ඊට පස්සේ ඩෙනිම් කවුන්ටරේ, එහෙම කවුන්ටර් බෙදලා තියෙන්නේ. ඉතින් මාකටින් ගැන කිසිම දෙයක් දැනගෙන නෙමෙයි මම හිටියේ. ඒ වලට අදටත් දැන් අවුරුදු 6-7කට වෙලත් පුද්ගලික හිතවත්කම් ගොඩනගා ගන්නත් අවස්ථාවක් වුණා ඒ රැකියාවෙන්. ඒ තරම්ම ෆිට් වුණා අය. ඒ කියන්නේ අර මේ ඔයාගේ නෙවෙයි ආයතනය, හැබැයි ඔයාගේ ජොබ් එක ඔයා A to Z හරියටම කරා. එහෙමයි. ඉතින් අර කස්ටමර් කෙනෙක් එනවා, හිතන්නකෝ මේ යට ඇඳුම් ගන්න එනවනම් එයාට 10-15,000ක රෙදි දීලා යවන්න පුළුවන් ක්‍රම තියෙනවා. අඩුම එක ෂර්ට් එකක් ගන්න කස්ටමර් කෙනෙක් ආවනම් ඒත් එක්ක කතා කරලා හිතවත් වුණොත් එයා ෂර්ට් එකක් විතරක් අරගෙන යන්නේ. ඒකට හොඳම දේ මාකටින් වල ඉගෙන ගන්න. මම ඉගෙනගත් මම තියරි ඉගෙනගෙන මුකුත් නැහැ. තියෙන කස්ටමර්ට ඇහුම්කන් දෙන්න ඕන. කස්ටමර් ඉල්ලන දේ අපි දෙන්න ඕන. ඒ දුම් හරිම කාරුණික වෙන්න ඕන. කස්ටමර් කෙනෙක් එක්ක කරුණාවන්ත විදියට කතා කරනවා නම් අවසානට මම මාස 8-10 වගේ වැඩ කරා ආයතනයේ. මම හොයාගෙනම ඇඳුම් ගන්න ආපු පිරිසක් හිටියා. ඉතින් ඇඳුම් ගන්නවම ස්ටෝස් එක තියෙන්නේ උඩ 4 තට්ටුවේ. දැන් අපි ඉන්නේ 2 තට්ටුවේ. කස්ටමර් අහුවම මේකේ ලාර්ජ් සයිස් එක නැද්ද කියලා නෑ කියලා කියනවා ගොඩක් කලවට. නෑ කියලා එතන ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ අර 4 තට්ටුවට නගින්න තියෙන කම්මැලි කම. මම එහෙම නෑ. දඩිවිටි ගාලා දුවල ගිහිල්ලා ස්ටෝස් පෙල්ලලා ඒ ලාජ්ජේ ගනන දුන්නා. මේක තව කලස් නැද්ද කිව්වම ආපහු කියලා වෙන කලස් ගනන. ඒ කියන්නේ එක කස්ටමර්ට 3-4 පාර ගිහිපු අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වුණාම ඒ කස්ටමර් අය කැඩෙන්නේ. ඒක පුද්ගලික ලාභය බලාගෙන කරපු දෙයක් නෙමෙයි. පුද්ගලික ලාභයක් නැහැ නේද? මට වැටුපෙන් ලැබෙන්නේ. ඉතින් කොහොම හරි ඒකෙන් ඉගෙන ගන්න තියෙන්නේ අපි කස්ටමර් කෙයා කරන්න ඕන. දැන් ලංකාවේ වෙළඳපළේ අඩුවෙන්ම මම දකින දෙයක් තමයි ඒක සිල්ලර කඩේකට ගියත් කස්ටමර් කෙයා කරන්නේ නැහැ නේද ගොඩක්. සමහර වෙලාවට මේ සල්ලි නොදී හොරෙන් බඩු ගන්නවා වගේ. ඉතින් ඒකත් එක්ක මාකටින් ගැන ඉගෙන ගන්න, ඊට පස්සේ උතන තරගයක් තියෙනවා, ඊට පස්සේ දරා ගන්න පැය 8-12 හිටගෙන ඉන්න වෙනවා. ඉතින් එක්ස්පීරියන්ස් හැමදේම එක්ස්පීරියන්ස් එකතු කරගන්න තමයි උවමනාව තිබ්බේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දරා ගන්න අමාරු. කියන්නේ ගෙදරත් එක පොඩ්ඩක් දුරස් වෙලා ඉන්නෝනේ බෝඩින් වල මං හිටියේ. ඉතින් අර අම්මල තාත්තලා අසනීප වෙනවත් එක මට නිතරම ගෙදර යන්න බැරි වෙනවා. ඒකින් ඉඳ මං එතනින් ගන්න තිබුණු අත්දැකීම් ටික අරගෙන අපෝ ගෙදර ආවා. ගෙදර ආවේ තව ජොබ් එකක් මට හම්බුණා. මගේ මොකද ඒ ජොබ් එක? මගේ හොඳම
යාළුවෙක්ගේ අයිය කෙනෙක් සිසිල් බීම ඒ ලංකා ප්‍රසිද්ධම සිසිල් බීමා ඇතනක ඒජන්සිය පටන්ගෙන තිබුණා. මට ඒක අලවි නියෝජිතය විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටයුතු කරන්න ආරාධනාවක් හම්බුණා. අර දැන් අර ඉගෙන ගත්තු ටික මෙතනදී ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්නත් පුළුවන්. ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් රූට් එකක් ගැන දැනගන්න, ටාගට් එකකට වැඩ කරන්න, ඊට පස්සේ අතන තියෙන කස්ටමර්ස් මේ හැන්ඩල් කරන විදිහට නෙමෙයි අපිට තියෙන, අපිට දැන් තියෙන්නේ මුදලාලිලත් එක්ක හැන්ඩල් කරන්න. මුදලාලිලත් එක්ක කටයුතු කරන්න තියෙන වෙනම විදියකට. ඒත් සමහර තොග කඩවල වලට ඒත් මේ සේල්ස් රෙප් ගැන මම ඉගෙනගෙන හිටියේ නෑ. ඒක සුපර්වයිසර් කෙනෙක් මට කියලා දෙන්න ආවිතින් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් තිබුණා. ඒත් කඩේකට ගිහිල්ලා කොහමද හඳුන්වල දෙන්නේ, ඊට පස්සේ එකපාරක් ගත්තේ නැත්තම් තව පාරක් යන්න ඕන. එහෙම එහෙම මම මේ වලස් මුල්ලේ තොග කඩයක් තියෙනවා, ඒ කඩේට ඉස්සෙල්ලම බෝතල් 6යි ගත්තේ. ඒ කියන්නේ 6ක් ගන්න අකමැතිය. බීම ඕනෙම නැහැ කියලා කියන්නේ. අනිත් එක මාන තරගයක් නේ තියෙන්නේ සිසිල් බීම අතරෙත් සෑහෙන නාම තියෙනවනේ ලංකාවේ. දේශීය ආයතන වගේම විදේශීය ආයතන සෑහෙන්නම තියෙනවා. ඔව්. ඉතින් ලොකු තරගයක් තියෙනවා මේ මාකට් එකේ. ඉස්සෙල්ලම ගිහිල්ලා විනාඩි 45ක් පැයක්වත් ඉන්න ඕන මුදලාලිත් එක්ක කතා කරන්න. ඉතින් තොග කඩේ මුදලාලිත් එක්ක කතා කරන්න විනාඩි 45ක් පැයක්වත් ඉන්න ඕන පොලිමේ. ඔහොම ඉඳලා බීම ඕනද ඒ කතාන ටික අපි ඇහුව ගමන්ම බීම ඕන්නෑ යන්න, ඒ ඩෝන්ට් කෑ යන්න වෙනවා. එහෙම 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 නෝට් එන ගම්ම එනවා පෑ පෑ පෑ. හරි වෙන ගමනක් යන ගමන් වුණත් පොඩ්ඩක් ඇවිල්ලා ගොඩ වෙලා යනවා. එහෙම හිතවත් වෙලා අවසානයේ අවුරුදු සීසන් එක වෙද්දී කිට්ටු වෙද්දී බෝතල් 6 ගත්තා, කේස් එක ගත්තා, කේස් 2 ගත්තා, කේස් 3 ගත්තා. ඔහොමම වෙලා මට මගේ ෆොටෝස් තියෙනවා. අවසානයේ අවුරුද්දට මල්ලි මේ මොනවද ඇහුව බීම තියෙන බ්ලොරියම බාන්නකෝ. බ්ලොරියම බෑවා. ඒ කියන්නේ අර අපි පළවෙනි දවසේ මේ කඩේ මගේ ඇරියනම් අපිට කඩේට අර පැය රස්තිය අදවීම අපරාධයක් කියලා හිතුවා නම් ඒ කඩේ මගේ හැරෙන්න තිබ්බනේ. අපේ ජීවිතේ ගොඩාක් තැන් යන්නේ වගේ තමයි. හරි, දැන් රැප් කෙනෙක් විදිහට වැඩ කරනවා, ඊට පස්සේ මොකද කරන්නේ? රැප් කෙනෙක් විදිහට වැඩ කරාම ඊට පස්සේ සල්ලි ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආර්ථික අවුල්නේ. ඉතින් ලොකු ස්ථාවර ආර්ථිකයක් තිබුණා ගෙදර. ඉතින් ගෝවිතෙන් කටයුතුත් එක්ක ගෝවිතෙන් හරියනවා වර්ධිනවා. ඊට පස්සේ අපේ මස්සිනා වඩු වැඩ කරන්නේ, එයාට වඩු වැඩ වලට සපෝට් එක දෙනවා. ඉතින් අර ඒක ඒවත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ පේන්ට් වැඩ කරන්න, ඊට පස්සේ සිවිලින් ගන්නවා. තියෙන පාර්ට් ටයිම් සෙක්ටර ගොඩක් ජොබ් කරා. ඔහොම ඔහොම ඉද්දී ඒ අර මේ ආර්ථික අපහසුතා මගහරව ගන්න. හැබැයි වාගේ ටාගට් එක තාම තියෙනවා. ඊට පස්සේ දෙදස් මේ අවසානයේ මේ ගිය අවුරුද්ද වගේ වෙද්දී මට අවස්ථාවක් හම්බුණා බැංකුවක සේවය කරන්න. බැංකුවකටත් පයින් ගහලාද ඊට පස්සේ මේ හරක් බලන්න ආවේ? ඒක නම් සමහර මට හිතුණා මේ මම කරපු අවසාන ජොබ් එක වෙන්න පුළුවන් කියලා. ඉතින් මූල්‍ය කළමනාකරණය කොහොමද, මිනිස්සු මූල්‍ය හැසිරීම කොහොමද කියලා ඉගෙන ගන්න ලොකු chance එකක් වුණා ඒක. ඉතින් එතන මාස 6ක් විතර සේවය කරන්න අවස්ථාව හම්බුණා. එතනිනුත් අයින් වුණා. ඉගෙන ගන්න ඉගෙන අයින් වුණාට පස්සේ තව තව කාරණා ටිකක් වුණා. ඉතින් දැන් ওই කතාව මම දන්න හින්දා දැන් මේ අමතක වෙනවා නම් ඒක මතක් කරලා දෙන එක මගේ යුතුකමනේ. දැන් මේ හරි තරුණයෙක්නේ. ඉතින් අවුරුදු 26ක් දැන් ගෑනු ළමයෙකුත් ඉතින් ඉන්නවනේ ඔය අතරේ. ආදර කතාවකුත් මීටි 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 මුණු මුණු ගෑවිලා යනවා. මේ බැංකු රස්සාවෙන් අයින් වුණා, අයින් වෙලා හරක් බලන්න පටන් ගත්තට පස්සේ අර හොඳට කැමැත්තෙන් හිටපු ගෑනු ළමයිගේ පැත්තේ දෙමව්පියෝ ඔන්න ටිකක් අකමැති වෙනවා නේද වැඩේට? ඒ කියන්නේ කවුරුත් ඇක්සෙප්ට් කරන්නේ නැහැ, කවුරුත් බහර ගන්නෙ නැහැ මේ ගොපල්ලෙක් කියන වෘතියනේ. ඒකනේ එතනිනුත් වෙන්නේ. ඔය ඔක්කොටම අභියෝග කරනවා ප්‍රසන්න. ඔන්න ඊට පස්සේ අර එකතු කරගත්තු අත්දැකීම් එක්ක වැඩේට බහිනවනේ. ඔව්. ජීවිතේ මං කලින් කිව්වා වගේම ලොකු වෙනසක් වුණා 2018 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනත් එක්ක ජොයින් වෙන මට අවස්ථාව ලැබුණා. ඔව්. එතනින් මාස ගණනාවක් අපිට කොරෝනා වසංගතයත් එක්ක ඔන්ලයින් සූම් මීටින් තියන්න
වුණා. ඊට පස්සේ කොරෝන නැති කාලෙත් කොළඹ ඇවිල්ලා වැඩමුළුවට සහභාගි වෙන්න අවස්ථාවක් හම්බුණා. ගොඩක් මේ ව්‍යවසායකත්වය ගැන ඉගෙන ගන්න හම්බුණා අර ජොබ් කරන අතරතුරේදී. ඉතින් ඒකේ ලොකුම අවස්ථාව මට හම්බුනේ 2023 වර්ෂයේදී. මට හැකඩෙවි RCP ඉකොනොමික් රිසිලියන්ස් කෝචින් ප්‍රෝග්‍රෑම් එක හරහා මට අවස්ථාව හම්බුණා වියට්නාමේ සංචාරයක නියැලෙන්න. ඉතින් වියට්නාමේ පළමු විදේශ සංචාරයත් හම්බුණා. ඉතින් වියට්නාමේ පිළිබඳ ලොකු අධ්‍යනයක් කරා. අර අපි මුලින් කතා කරපු ලංකාවට වර්ධින්නත් වියට්නාමේ මේ වෙද්දි ලෝකේ සාර්ථකම රටක්. කෘෂිකර්මාන්තය අතින් බැලුවාම නේද සෑහෙන ඉදිරියෙන් ඉන්න රටක්. කෘෂිකර්මාන්තය වගේම කාර්මිකාංශයෙන් ඒ කට්ටිය ලෝකේ ශීඝ්‍ර දියුණුවක් GDP එකේ ලොකු දියුණුවක් තියෙන රටක්. ඒකේ රහස් ටිකක් මම හොයාගත්තා. රහස් ටික හොයාගත්තේ තනියම ගේමක් ගන්න නෙවෙයි, කට්ටිය මේ මෙහෙම දියුණු වෙන්නේ කට්ටිය රහස් ටික හොයාගෙන. මට දැන් මේ ලොකු අවස්ථාව මේක යාළුවත් එක්ක බෙදා ගන්න, නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක බලලා එක්ක බෙදා ගන්න. ඒගේ දියුණුවට ලොකුම හේතුවක් තමයි මේ කට්ටිය ඇමරිකාවත් එක්ක යුද්ධයක් තිබ්බා. එයාට රසායනික ප්‍රහාරවලුත් ප්‍රහාර එල්ලුණා. ගස්කොළන් පවා මේ කට්ටිය ගොවිතැන් පවා විනාශ වෙලා යන තරමට මේ කට්ටියගේ ආර්ථිකය නැත්තරම නැති වුණා. ඒත් මේ වෙද්දි කෘෂිකර්මාන්තයේ දැන් ලංකාවට ආනයනය කරන පොහොරත් මන් ගිය කන්නේ තිබුණු පොහොර උරයක් බැලුවා. ඒකත් මේඩ් ඉන් වියට්නාම්. يعني කට්ටිය කෘෂිකර්මාන්තයේ දියුණුවේ යන ගමන්ම හොඳින් හොයලා බැලුවම මට හොයාගන්න හම්බුණා ටෙස්ලා කියන්නේ ඇමරිකාවේ හදන දියුණුම කාර් එකක් නේ, ඉලෙක්ට්‍රික් කාර් එකක්. ඒ වුණාට ඇමරිකානු එල්දපලේ මේ වේද වැඩිපුර මාළවෙනි අලිවන මෝටර් රථයක් තමයි වින්ෆාස්ට් කියන්නේ. ඒත් ඉලෙක්ට්‍රික් කාර් එකක්. ඒක නිෂ්පාදනය කරන්නේ වියට්නාමේ. ඉතින් ඒ කට්ටිය අර ඇමරිකාවටත් දැන් අපනයනය කරන්න තරම්, ඒ කියන්නේ සතුරනේ ඒ කාලේ. ඔව්. ඒ කාලින්ද සතුර තමන්ගේ ජාතිය නැත්තර නැති වෙන ගහපු රටටත් මේ වෙද්දි ඒ නිෂ්පාදනය යවනවා. ඉතින් ඒක මාරම වැඩ. ඉතින් ඒක තව හොයා ගන්න පුළුවන් වුණා. ඒ කට්ටිය මේ පරණ තරහමරා ඔක්කොම අමතක කරලා තියෙනවා. මේ කට්ටිය තමයි අපිට ගැහුවේ මුන් එක්ක තවත් වැඩන්නේ නැහැ, මුන් හැමදාම තරහයි කියලා එහෙම හිටියේ නැහැ. මේ වෙද්දි වියට්නාමේ ප්‍රධාන ආයෝජකයා ඇමරිකාව. ගොඩාක් ආයෝජන කරලා තියෙන්නේ ඇමරිකාව. ඒ වගේම වෙළඳපොළ පිළිබඳව අධ්‍යයනයක් කරන්න හම්බුණා. අර අපි කලින් කිව්වා වගේ මේ රෙස්පෙක්ට් එක එකිනෙකාට ගරු කරන එක ඉහළින්ම තියෙනවා. ජපානයේ ඔය අග්නිදිග ආසියාවට යන්නේ එක ටිකක් තියෙනවා, දකුණු ආසියා ටිකක් අඩුණාට. ඉතින් පාර පැන්නත් ඔළුව පහත් කළා ඒ වාහන අතර කරපු වාහනෙට ගරු කරනවා. පොඩි කාලේ ඉඳලා මේ ඒ විනය හදනවා. ඉතින් දැන් ලංකාවේ එහෙම විනයක් දකින්න නැහැ තවම. අපි ඒ විනය හදාගන්න නැතිතාක් අපිට දියුණු ජාතියක් වෙන්න අමාරුයි කියන එකත් මම විශ්වාස කරනවා. ඉතින් ඕක අපිට දේශපාලකයන්ට දොස් කියලාවත්, රාජ්‍ය නිලධාරීන්ට දොස් කියලාවත්, තව කාටවත් දොස් කියලා බෑනේ. ඒක අපිම හදා ගන්න ඕන විනය කියන එක. හැබැයි අපි සෑහෙන කාලේ නාස්ති කරනවා දොස් පවරන්නේ. මගේ කකුලෙන් ඇද්දා දෙන්නම් වැඩේ, ඒ වගේ දේවල් වෙනුවෙන් මේ අපි සෑහෙන කාලේ නාස්ති කරනවා. ඒ අතරවාරේ ප්‍රසන්න හරි ලස්සන ගමනක් යනවා. මිල්කි ලෑන්ඩ් විවෘත වෙන්නේ කොයි කාලේද? වියට්නාම් සංචාරයෙන් තමයි මට සිරබෝ ගුඩ් මිල්ක් කියලා, නැත්නම් තව විනා මිල්ක් කියලා තියෙනවා ඒ රටේ ප්‍රධානම කිරි ආයතනේ. ඒ ආයතන බලන්න යන මට අවස්ථාවක් හම්බුණා. මේ දෙත් කියන්න ඕන, ඒ රටේ මේ වෙද්දි පුදුම නිරෝගී ජාතියක් ඉන්නේ ඇක්කේ. ඒ කියන්නේ ගොඩක් මහත අය නෑ පාරේ ගියත්, ගොඩක් මහත අය දකින්නත් අඩුයි, ගොඩක් කෙට්ටු අය දකින්නත් අඩුයි. හරි උසේ හැටියට බර තියෙන හරි කඩිසර පුදුමාකාර නිරෝගී ජාතියක්. ඒකේ මිලියන 100ක් ජනගහනේ ඉන්නවා. දකින්න තියෙන ලොකුම දේ තමයි ඒ අය ගොඩක්ම ස්වාභාවික ආහාර, ඒ කියන්නේ කාබනික ආහාර, ඕගනික් කියන එක ගොඩක් තියෙනවා. ඒ ෆ්‍රිජ් එක ඇරලා බැලුවා තියෙන්නේ පොල් ගෙඩියක්, හොඳට පොලිස් කරපු පොල් ගෙඩියක් තියෙන්නේ. අපිට බටයක් ගහලා බොන්න පුළුවන්. කියන්නේ අර රසායනික ද්‍රව්‍ය තියෙන දේවල් වලින් ගොඩක් ඈත් වෙච්ච જાතියක්. මම කියන්නේ මේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ටික මම මේ කියන්නේ. ඒ අය එහෙම නිරෝගී වෙන්න රහස තමයි ඒක. ඒ කට්ටිය පුළුවන් තරම් මේ કૃතිම රසකාරක, કૃතිම වර්ණක, කලරින් ওই ටික අයින් කරපු අයින් වෙලා මේ වෙද්දි ස්වාභාවික ආහාර, කාබනික ආහාර කියන දේවල් එක ගොඩක් සමීප වෙලා තියෙනවා. ඒක නිසා ඒක ගොඩක් නිරෝගී.
නීරෝගී ජාතියක් කියන්නේ ඒ රටේ දියුණුවට ගොඩක් වැදගත්. ඔව් නැත්තම් ලෙඩ වෙන තරමට නේද? වැඩ කරන ජනතාවගේ ප්‍රමාණය අඩු වෙන්නේ, කාර්යක්ෂමතාවය අඩු වෙන්නේ නේ. ආරෝග්‍ය පරමාලාභ කියලා කියනවා. ඉතින් අර මෙහෙ වෙලා තියෙන්නේ වැඩිපුර අපි දැන් දකින්නේ ආසියාවේ ලොකුම වකුගඩු රෝහල. ඊට ආසියා ලොකුම පිළිකා රෝහල කියයි. ඒ කියන්නේ පිළිකා රෝහල් ටික, වකුගඩු රෝහල් ටික වැහෙන ක්‍රම නෙමෙයිනේ විවෘත කරන්නේ. ලොකුවට හදන ඒවා, ලොකුවට අරමුදල් එකතු කරලා ලොකුවට බිල්ඩින් හදන ඒවා අපේ අධ්‍යාපන ක්‍රමයේ දිනුවා නෙවෙයි මේ රටේ දකින්නේ. වැඩිපුරම තියෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පිරිහීමත් එක්ක ඒවට බේත් හේත් කරන්න තියෙන සංවර්ධනයක් තමයි තියෙන්නේ. ඉතින් ව්‍යායාම මන්තිරු හැදුවට අපි ව්‍යායාම කරන්නේ නැහැනේ. ගොඩාක් ව්‍යායාම මන්තිරු මේ වෙද්දි කැලෑ වෙලා එහෙම වෙලා තියෙනවා. ඉතින් අර අපිට එහෙම ක්‍රමයක් අවශ්‍ය නැහැ. අපි අස්සහැරිලා බැලුවම අපේ ජාතියේ තිබුණේ කොහොමද ව්‍යායාම කරන්න පුළුවන් එදිනදා ජීවන රටාව. අපි ගලේ මිරිස් සැඹරුවා, අම්මල වං ගෙඩියෙන් හිටුවා, ඊට පස්සේ රෙදි සේදුවා, උදළු ගෑවා, හරක් බලද්දි දවසට කොච්චර පයින් යනවද. ඉතින් දැන් ගෙවල් ඇතුලේ යන්ත්‍රයකින් ඇවිදින තරමට මේ කාර්ය බහුල වෙලා තියෙනවා. සමහර වෙලාවට හිතනවා මේ ඇත්තම මේ අපි මෙහෙම කාර්ය බහුල වෙන්න ඕන ජාතියක්ද කියලා. ඒ කියන්නේ අපිට අපේ රටේ සම්පත් ටික ඕන තරම් තියෙනවානේ. සම්පත් වලින් ප්‍රයෝජන ගන්නෙ නැතිකම නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අනිත් දේ තමයි විසඳුම් දැන් තියෙන හොඳම විසඳුමක් තමයි තියෙන ආර්ථිකයත් එක්ක විදේශගත වෙන එක. තරුණයෝ අපේ ගම්වල නම් අපිත් එක්ක ඉඳපු කොල්ල කෙල්ලෝ ගොඩාක් අඩුයි දැන්. 90%ම 80%ම වගේ අඩුයි දැන්. කොල්ල කෙල්ල ටික ඔක්කොම රට යනවා. රට ගිහින් ඇවිල්ලා මෙහි ආයෝජනයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා මගේ සහෝදරියෝ. එහෙම නැතුව ගොඩනැගිලි හදලා නැත්තම් පරිභෝජනය කරන්නම නැතුව ඒ මුදල් අනිවාර්යයෙන්ම ආයෝජනයකට එකතු කරගන්න ඕනේ. ඉතින් අර මං ඉගෙන ගත්ත දේවල් එක මගේ හිතේ තිබුණා මේ කාබනික ආහාර කියන සංකල්පය කොහොම හරි ලංකාවෙත් ඇති කරන්න ඕන. ලංකාවේ දැන් ගොඩක් ජනප්‍රිය වීගෙන එනවා ඒක ටික ටික. ඕගනික් කන්සෙප්ට් එක ඒක ලොකු ඉල්ලුමක් හැදේ තව අවුරුදු කීපයක් යද්දි. දැන් මිනිස්සු තේරුම් අරගෙන තියෙනවානේ. දැන් වෙනද පාවිච්චි කරපු නැති කොළ වර්ග කුඩු කරලා වේලල කුඩු කරලා බොන්න කැමති. තේ විතරක් නෙමෙයි. දැන් ඩිහයිඩ්‍රේට් කියන කන්සෙප්ට් එකත් විචලනය කරපු ආහාරත් ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ ගැටලු ටිකක් තියෙනවා. ඉතින් මට හැම ශිෂ්ටයම ආවරණය කරන්න බෑනේ. පළතුරු අපත යනවා කියලා කිව්වට මට පළතුරු ගැන දෙන්න අවධානය දෙන්න බෑ. අපිට අපේ සම්පත් ටික තියෙන්නේ කිරි ගවයෝ ටික ඉන්නවා, කිරි තියෙනවා. ඉතින් බලන්න ඕනේ මේ කිරි ටික කොහොමද හොඳ වෙළඳපළක් හදාගන්නේ කියන එක. ඉතින් කොහොම හරි වියට්නාම් ගිහිල්ලා අත්දැකීම්ට එකතු කරගෙන අර ඒගොල්ලොන්ගේ රහස් ටික තොරකම් කරගෙන ඇවිල්ලා මෙහි වැඩි පටන් ගන්නවනේ. අර දැන් මම ආයේ කලින් ආපු ප්‍රශ්නෙට මෙනවා. අපි ප්‍රශ්නින් පැනලා වෙන වෙන කතා ටිකක් කියපු නිසා මේ මිල්කිලෑන්ඩ් පටන් ගන්න කොච්චර කාලදද? මිල්කිලෑන්ඩ් පටන් ගත්තේ මේ අවුරුද්දේ මැයි 10 වෙනිදා. ඒ සන්නාමය සහ ලෝගෝ එක ඕපන් කරේ මේ 10 වෙනිදා. දැන් හරක් දෙන්නෙක් ගෙන්නේ, කිරිගවය දෙන්නෙක් ගෙන වැඩි පටන් ගත්තේ. දැන් විදි හරක් කීයක් ඉන්නවද? ඔක්කොම පැටව එක්කම 7-18ක් ෆාම් එකේ ඉන්නවා. දැන් මිල්කිලෑන්ඩ් එකේ හැදෙන නිෂ්පාදන මොනවද කියලා කිව්වොත්? 2017 තමයි ඉස්සෙල්ලම ප්‍රසන්න මීකිරි කියන එක ලියාපදිංචි කරේ. ඒක 2017ට කලින් අපි අමු කිරි කියන දියර කිරි තමයි තව කෙනෙක්ට අලෙවි කරේ. ඉතින් 2017 ඉඳලා මුදෝපු මීකිරි වලට හොඳ සන්නාමයක් ඒ ප්‍රදේශයේ ගොඩනගා ගන්න අම්මට තාත්තට පුළුවන් වුණා. ඒ කියන්නේ වතුර කවලම් කරන්නේ, කෙමිකල් දාන්නේ, ඇසිඩ් වර්ග දානවා කියලා. දැන් ගොඩක් දේවල් සවුත් වෙලා තියෙන හැමනේ. ඉතින් එහෙම මුකුත් නැතුව ගමේ හොඳ නම තාම තියාගන්න පුළුවන් වෙලා තියෙනවා 2017 ඉඳලා. ඉතින් අර හොඳ නැත්තම් කවදාවත් ගමේ බිස්නස් එකක් කරන්න බෑ. ඉතින් ඊට පස්සේ 24 වර්ෂයේදී තමයි මිල්කිලෑන්ඩ් එක ආරම්භුනේ. ඒකේ ලොකු වැඩ ටිකක් තියෙනවා තවමත් කරගන්න. මේ කාබනික විදියට කරද්දි ලොකු ගැටලුවක් තියෙනවා මේ දින සම්බන්ධව. ඒකේදී මං කලින් කිව්වා වගේම කාටවත් දෝෂාරෝපණය කරන්න බැහැ කිව්වේ රාජ්‍ය ආයතන ලොකු සපෝට් එකක් දෙනවා මේ තියෙන වැඩ ටික කරගන්න. ඉතින් VRI එක, පශුවෛද්‍ය නිලධාරි ආයතන සහ මහවැලි දෙපාර්තමේන්තුව වගේ ආයතන එකතු වෙලා පුදුමාකාර සහයෝගයක් දෙනවා මේ පශු සම්පත් ශේත්‍රය දියුණුව කරගන්න.
ඒක මේ අපිට විතරන්නේ ඕනම කෙනෙක් මේ ක්ෂේත්‍රයට එන්න කැමති නම් කෘෂිකර්මාන්තයට එන්න කැමති නම් නැත්නම් ව්‍යවසායකයෙක් විදියට ගමනක් යන්න ආරම්භ කරන්න කැමති නම් රාජ්‍ය ආයතන ඕනතරම් මේ රටේ තියෙනවා දැනුවත් වෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අහන්න කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය තියෙනවා තමන්ට ව්‍යවසායකයෙක් වෙන්න දැනුම නැත්නම් මේ තමන්ගේ තියෙන ව්‍යාපාරي දියුණු කරගන්න දැනුමක් නැත්නම් අපිට ඒකට ලොකු අවස්ථාවක් තියෙනවා ඉතින් ඒ අය ගොඩක් උදව් කරා මේ මිල්කිලෑන්ඩ් එක පටන් ගන්න කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඉතින් ඊට පස්සේ පේරාදෙණිය ගන්නවරු කෘෂි පරිශන පසුම්පත් පරිශන ආයතනය තියෙනවා ඒ අය එහෙ ડોක්ටර්ලා 6 දෙනෙක් රජයේ වියදමින්ම අපේ ප්‍රදේශයට ඇවිල්ලා මේ මම හදපු සාම්පල් තිබුණා ඒ සාම්පල් ටික අරගෙන ගිහිල්ලා ලැබ් ටෙස්ට් තිබුණා ඉතින් ලොකු වැඩ කොටසක් තියෙනවා මීකිරි තමයි දැනටත් මිල්කිලන්ට් එකනොත් කරන්නේ මේ මිලිලීටර 130 තනියෙන් ගන්න පුළුවන් සයිස් එකේ කිරි හට්ටියක් හදනවා දැනට අයිස් පැකට් එක සහ යෝගට් ඒ අනිකුත් නිෂ්පාදන ටික රසායනාගාර පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ ඉතාම ඉක්මනින් තම මාසයක් යන්නත් කලින් අලුත්ම නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ වැඩ කරන අතරේ තමයි මේ අද වැඩසටහනටත් එන්නේ නේද අර දැන් මේ අපි වැඩසටහන පටන් ගනිද්දී ඔබට පෙන්නවා මේ TikTok හරහා ප්‍රසන්න දාලා තියෙනවා පුංචි කාලේ ඉඳන් දැකපු හීනය හැබෑ කරගත්තු හැටි. එතකොට මිල්කිලෑන්ඩ් එක අද වෙද්දි කොතනද තියෙන්නේ කියලා ඔබට අවබෝධයක් තියෙනවා. දැන් හරක් බලා ගන්නවා කියලා කිව්වට පස්සේ ඔය ඔය රැකියාව සහ ඒත් එක්ක අපිට අර මැවෙන රූපයක් තියෙනවනේ ගොපල්ලා කියන රූපේ. ඒක ඔයාට දාගත්තාම මම ගොපල්ලෙක් කියන එක දාගත්තාම කවදාවත් හිත රිදෙන වැටෙන තැන් ඇවිල්ලා නැන්ද ජීවිතේ? හිත රිදෙන වැටෙන තැන් මොනතරම් ඇවිල්ලා තියෙනවා. අපි ඒවයි ගැන හිතුවොත් අපිට එන්නම හිත රිදෙන කතන්දරම තමයි. අපි හිත රිදෙන දේවල් කොච්චරවත් ඒ වැටෙන දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. ඒක අපිට අභියෝග කියන දේවල් අපිට විතරන්නේ මේ ලෝකේ සාර්ථකම පුද්ගලයෙක්ගේ චරිත කතාවක් බැලුවත් ඒ පුද්ගලයා වැටිච්ච තැන් ඕනතරම් තියෙනවා. කවුරුවත් ස්ථාවර හරි ලස්සන පාරක ගිහිල්ලා නැහැ. ඉතින් ප්‍රශ්න ගැන හිතුවොත් අපිට එන්නේ ප්‍රශ්න. ප්‍රශ්න ගැන නෙවෙයි අපිට විසඳුම් හොයන්න පුළුවන්, අපිට උදව් ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මේ ආපු ගමන තමයි මම හිතුවේ මේක මේ මට පුදුමයක් නෙවෙයි මම ආපු ගමන. ඉතින් මම ඒක මම අවුරුදු 26ක් 31ක හීනයක් කියලා දැම්මේ මම චූටිම කාලේ අයිස්ක්‍රීම් ආව කෙනෙක් වෙන්න ආසයි කියන හීනේ වෙනුවෙන්ම තමයි මම යන්නේ. ඒ ගමන යද්දී මම පළවෙනි හරක් දෙන්න එක ගනි ෆොටෝ එකේ ඉඳලම මගේ ළඟ ෆොටෝස් තිබුණා. මම ෆොටෝ ගන්න ගොඩක් කැමති. ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න, වීඩියෝ එඩිට් කරන්න ඔය වැඩ වලට ගොඩක් කැමති. ඉතින් අර එකතු කරගනිපු ෆොටෝ ටික ලොකු ආසාවක් තමයි ටෙක්නොපනසිප් ෆෝර් සෝෂල් චේන්ජර් ප්‍රෝග්‍රෑම් එක අපි ඉගෙන ගත්ත මේ අපිට වැරදුනේ ව්‍යවසායකත්වයට තාක්ෂණය යොදා ගත්ත නැති හින්දානේ. අපේ තාත්තලගේ ජෙනරේෂන් එකයි අපේ ජෙනරේෂන් එකයි අර එකට ගලප ගන්න බැරි වුණේ එතනින්. ගොඩක් කර්මාන්ත නැති වෙලා යන්න හේතුවත් ඒක අලුත් තාක්ෂණයත් එක්ක යන්න නැති වුණ එක. ඉතින් මම වීඩියෝ එකක් හැදුවා මේ අවුරුදු ගානේ ඇතුළත මේ ආපු ගමන. මට ඒක විශේෂ ගමනක් නෙවෙයි. ඉතින් අර ඒක එඩිට් කළා මම TikTok account එකෙන්. මට ඒ විදිහ තිබුණේ නැහැ. මම ඒක දැම්මා මේ මැයි 17 වගේ උපන්දින දවසේමයි මම TikTok account එක හැදුවේ. ඉතින් ඒක දාලා හිතුවේ නැති විදිහට ඒක වෛරල් ගියා. ඉතින් මේ වෙද්දි මිලියන 5කට කිට්ටු වෙන්නේ ඒක බලලා තිබ්බා. හිතුවේ ඒ වීඩියෝ එක තමයි අපි පටන් ගන්නකොටම ඔබට බලන්න දුන්නේ. ඉතින් අර ජීවිතේ හිතපු නැති දේවල් ගොඩක් අවස්ථා හම්බුණා ඒ වීඩියෝ එකත් එක්ක. ගොඩක් අය කතා කරා, රටින් කතා පිටරටින් කතා කරා. ඔයා වගේ නිෂ්පාදන මේ මෙහෙට ඩුබයි වලට ගෙන ගන්න පුළුවන්ද? එහෙම හිතුවේ නැති අවස්ථා ගොඩක් හම්බුණා. ඉතින් කිසිම දෙයකට කලබල වෙන්න හොඳ නැහැ. මේ තමන්ගේ ඉලක්කය තියෙනවා. ඉතින් අර ඒකට යද්දී කෙටි මාර්ග හම්බුණා කියලා එහෙම අපු කෙමිකල් දාලා කරන්නවත් ඩයිටික දාලා කරන්නවත් මගේ හිතේ අදහසක් නැහැ. තියෙන අඩුපාඩු ටික අඳුරගෙන ඒ හොඳ දෙයක් ලංකාවේ පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න පාරිභෝගිකයින්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තරුණයා ගොපලු කොල්ලා කියන කතාව මම ආයෙම වතාවක් ඔබට මතක් කරනවා. මේ කතා කරන්නේ ගොපලු කොල්ලා. හැබැයි ඔබට මොහොතකට හරි හිතනවාද මේ කතා කරන්නේ ගොපලු කොල්ලෙක් කියලා? නෑ, මං හිතන්නේ අර සාර්ථක ව්‍යවසායකයෙක්ගේ පෙරලකුණු පෙන්වන තරුණයෙක් එක්ක තමයි අපි මේ කතා කරන්නේ. අර කතාව කියමුකෝ අපි. මේ හරක් දක්කගෙන යනකොට ඇලේ නනා හිටපු දෙන්නෙක් කියපු කතාව.
මේක උනේ දැන් අවුරුදු 3-4කට කලින්. එතකොට ගවපාලනය කොටස් දෙකක් තියෙනවානේ, ගෘහාශ්‍රිත ගවපාලනයයි නිදලි ගවපාලනය. කියන්නේ එළියේ දක්කලා හදලා හදන හරක් ඉන්නා වගේම ගෘහාශ්‍රිත හදන හරක් ඉන්න. ඉතින් අර සමහර දවසට අපේ ගවමඩුව තිබුණත් කන්න තියෙන කෑම හිඟ නැති කාලට අපි පොඩ පාරේ රවුමක් අරගෙන යනවා. ඉතින් එක දවසක් මම බැංකුවේ වැඩ කරන දවසලමයි තාත්තා අසනීප වෙලා මට ඒ දවසේ පොඩ හරක් ටික බලා ගන්නවා. හරක් ටික අරගෙන එද්දී ලොකු වැලක් තියෙනවා අපේ පැත්තේ. එළ බන්ටකේ තමයි මම හරක් ටිකත් අරගෙන ආවේ. අරගෙන එද්දී අම්ම කෙනෙකුගේ පුතෙකු ඇලේ නෑවා. මට ඇහුණා මොකක් හරි මම ගැන තමයි කතා කරන්න කියලා මට ඇහුණා. පුතා අම්මත් එක්ක මොනා හරි කියනවා. ඉතින් මගේ ගැන කතා වුණා වුණා කියලා ෂුවර් එක මට තිබ්බ නිසා මම ඇහුව නැන්නේ මොනාද පුතා කියන්නේ කියලා මම හිනා වෙලා ඇහුවා. ඉතින් කියලා තිබ්බේ ඒ වෙදි ශිෂ්‍යත් එළිය අනිඳපු ළමේ අම්මේ මේ අයියා මේ ඉගෙනගෙන නැද්ද කියලා තමයි අහලා තියෙන්නේ. තාත්තා කියලා තියෙනවා ශිෂ්‍යත් පාසුන් නැත්තම් උඹට හරක් බලන්න තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් පොඩි කරනවා බය කරලා තියෙනවා. ඉගෙනගත්තේ නැත්තම් හරක් බලන්න තමයි වෙන්නේ. ඒ තරම් අඩුතක් සේරු කරලා තියෙන්නේ. ඉතින් ඒ ජෙනරේෂන් එක එහෙම නොකර ඉන්නවනම් හොඳයි කියලා හිතනවා. ඉතින් හරි ඔය ඔය පුංචි පුංචි තැංගලින් අර ප්‍රසන්න හරි ලස්සන කතාවක් කිව්ව මේ වටේ මිනිස්සු කියන දේවල් අහහා ඒ කියන්නේ හිත හිත හිටියනම් හිත හිතම ඉන්න තමයි වෙන්නේ, එතන එහාට ඉදිරි ගමනක් නැහැ කියලා. ප්‍රසන්න අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කියන කතාවලට උත්තර දිදී ඉඳලා නෙමෙයි, තමම උත්තර හොය හොය තමන්ගේ ගමන යන්න ගියපු හින්දා. ප්‍රසන්න දැන් අවුරුදු 26ක් නේද? ඔයාගේ හීනේ තාම ඉවර නෑනේ. හීනේ තව දුරයට තියෙනවා සහ ඒ හීනේ ඉවරයක් කවදාවත් දකින්නත් එපා. මේක තමයි ටාගට් එක කියලා. පියවරෙන් පියවර සාර්ථක කරගන්න, පියවරෙන් පියවර හැබෑ කරගෙන හැබෑ කරගෙන යන්න මම ආසයි. ඊගාව පාර ප්‍රසන්න එනකොට මීට වඩා ලොකු ප්‍රසන්න කෙනෙක්ව දකින්න, ලොකු ගොපලු කොල්ලෙක්ව දකින්න, සහ මේ අද වුණත් අපි නෙත ෆිල්ම් එකට ගෙන්නලා කතා කරේ ඔබ වටින කෙනෙක් නිසා, වටිනාකමක් අපිට දැනුණු නිසා. සාමාන්‍ය අවුරුදු 26ක තරුණයෙක්ට වඩා එහා ගියපු පරිණත තරුණයෙක්ව අපි ඔබෙන් දැකද නිසා මොකද හිතෙන්නේ මේ ආපු ගමන ගැන? ගොඩාක් ස්තුතියි ඇත්තටම මට මේ අවස්ථාව උදා කරලා දුන්නට. දැන් මගේ ඔළුවේ තියෙන දෙයක් තමයි මේ මම ඉගෙන ගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තනියෙන් අපි කොයි වෙලාවෙ අපේ ජීවිතය අවසන් වේද කියන්නත් බෑනේ. ඉතින් අර අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දේවල් තව කෙනෙක් එක්ක බෙදා ගන්න තියෙනවා නම් හරි වටනවා. ඉතින් අර අපිට ගහක් වගේ වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටනවා. ඉතින් තරුණයින්ට දෙන්න තියෙන උපදෙස තමයි අපිට උදව් කරන්න ආයතන, පුද්ගලයෝ, රාජ්‍ය නවන සංවිධාන, රාජ්‍ය සංවිධාන ඕනතරම් මේ ලංකාවේ දැන් තියෙනවා. බැංකු පද්ධතිය තියෙනවා, ණය වැඩසටහන් තියෙනවා. ඉතින් අර තියෙන්නේ ඔබේ උනන්දුව තියෙනවා නම්, ඔබට ඉලක්කයක් තියෙනවා නම් ඒ ඉලක්කය කොහෙර ලියා ගන්න, ඒ ඉලක්කයටම යන්න. මොනතරම් ෆේල් වෙනවා, අනිවාර්යෙන් ෆේල් වෙනවා, ගැටලු වෙනවා, ප්‍රශ්න වෙනවා, අභියෝග වෙනවා, දරා ගන්න බැරි මට්ටමටම එනවා, අතාරින්න හිතනවා. ඒ මොන දේ වුණත් ඒ ඉලක්කයක් තියෙනවා නම් අපිට ඒ ඉලක්කයට යන්න ඕන කියලා හිතනවා නම් අපි ඒ ඉලක්කයට යන්න ඕන. ඉලක්ක මාරු කර කර ඉඳලා හරියන්නේත් නැහැ. හැබැයි මම අද මෙහෙම ව්‍යවසායකෙක් වෙනවා කියලා ගෙදරින් ගෙදර බැලේ මෙහෙම ව්‍යවසායකෙක් වෙන්නත් අමාරුයි. එක්ස්පීරියන්ස් කියන එක අනිවාර්යෙන් ඕන. ජොබ් ටිකක් කරලා සල්ලි ටිකක් හොයාගෙන නැත්තම් ගෙදර තියෙන සම්පත් උපයෝගී කරගෙන ව්‍යවසායකෙක් වෙන්න. මේ සමාජයට අපි යහපත් දෙයක් කරන්න ඕනේ, මේ අපි ඉපදුණු රටට. ඉතින් මේ රටේ ඕනතරම් ඕනවටත් වැඩිය අපි ඇහිලම දැන් ඇති වෙලානේ. සම්පත් තියෙනවා, සම්පත් තියෙන සම්පත් තියෙනවා කියන ඉතින් අර ඒ ටික ප්‍රයෝජනයට ගන්න. ටුවරිසම් ක්ෂේත්‍රයේ තියෙන ඇග්‍රි ටුවරිසම් හොම රටේ කරන්න දේවල් ඕනතරම් තියෙනවා. සෝෂල් මීඩියා තියෙනවා. අපිට වෙනද අපේ පණිවිඩය ලෝකෙට ගෙනියන්න විදියක් තිබුණ නැහැ. නැත්තම් ටීවී එකේ ඇඩ් එකක් දාන අපිට ලක්ෂ ගණක් යනවා. ඉතින් ඒ දේවල් කරගන්න විදියක් නැහැ. දැන් ඒ ප්‍රශ්න ඔක්කොම විසඳලා තියෙනවා. අපිට ප්ලැට්ෆෝම් ඕන තරම් තියෙනවා. YouTube, TikTok, Instagram, LinkedIn කියයි ඕන තරම් වෙළඳපොළ ඔබට විවෘතයි. ඉතින් අවස්ථාවල් තියෙනවා හදාගන්න. හොඳ ක්වොලිටි දෙයක් දෙනවා නම් වරදින්නේ නැහැ. මම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන එක මම විශ්වාස කරනවා. ඉතින් අර අපි හොඳ දේවල් හිතනවා නම් අපිට හොඳ දේවල් ලැබෙනවා. ඉතින් මම හිතනවා මම හිතපු හොඳ දේවල් වල
හිතපු විදියට එක තමයි මට net fm එකටත් මේ ආරාධනාව ලැබුණේ. මම හදවතින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. ඉතින් කියන්න තියෙන්නේ ඉලක්කයකට යන්න මේ රට අපි අනිවාර්යයෙන්ම ගොඩනගමු. ලෝකයේ අනිත් රටවල් වගේම දියුණු රටක් බවට මේ රට පත් කරමු. අපි මොන ජොබ් එක කළත් අවසානයේ බලාපොරොත්තු වෙන බසයක්ගේ මානසික නිදහසනේ. ඔව්. සතුටින් ඉන්න මානසික නිදහස ඔය ටික බලාපොරොත්තු වෙන. අපේ රටේ මිනිසුන්ට දැන් ওই දෙක තියෙනවද කියලා හිතනවා. ඒ දෙක මගහැරිලා වෙන මොකද්දෝ දෙයක් පස්සේ හඹා යනවා. ඉතින් මානසික නිදහසේ ඉන්න සතුටින් ඉන්න ඕනවටත් වැඩිය දේවල් මේ රටේ තියෙනවා. සරලව ජීවත් වෙනවා නම් මේ සබ සෞන්දර්යයත් එක්ක ජීවත් වෙනවා නම් සම්පත් ටික හරියට පාවිච්චි කරනවා නම් අනුන්ට ගරු කරනවා නම් මේ ඉතින් ක්වොලිටිස් ටික හදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ගමන යන්න පුළුවන්. එතකොට කොයි වෙලාවේ ඩවුන් වුණත් දුකක් නැහැ. ආපස්ස හැරලා බැලුවම ජීවිතය ගැන. ඒ වගේම තමයි මේ ප්‍රසන්නට අර මේ ඉගෙන ගන්න කාලේ නේද තාත්තට මේ වුණ හැදුණු වෙලාවේ හරි ලස්සන යාළුවෙක් හිටියා. අදටත් ඒ වගේ උදව් කරපු අය ගැන හරීම මේ කෘතඥපූර්වකව ප්‍රසන්න කතා කරනවා. ෆ්‍රී කාඩ් දුන්නු සර්ලා හිටිය නේද? අපි ඒ ගැනත් කියාගෙන මේ ගමනෙන් උදව් කරපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමු. අධ්‍යාපනය ලැබෙන කාලේ කෘෂිකාර්මික පසුබිමක් තිබුණට මම කලින් කිව්වා වගේම හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න ඒ වෙද්දි බැරි වුණා. 2014 තමයි මම සාමාන්‍ය පෙළට මුණ දුන්නේ. අපි තාත්තට මියුණ හැදුනා. මියුණ හැදිලා අසාධ්‍ය වුණා. ඇඹිලි පිටිය රෝහලේ දැඩි සත්කාරයකේ දවස් 14ක් 15ක් විතර ඉන්නුණා. ඉතින් ජීවිතුන් අතරට ආපු තාත්තෙයි කියන සැකෙත් අපිට ඒ දවස්වල තිබුණා. ඉතින් අර බින්දුවටම ජීවිතේ පවුලම පවුලේ ආර්ථිකයම වැටුණා. ඉතින් ඒ වෙද්දි සාමාන්‍ය පෙළ පන්ති යන්න මට බස් ගාස්තු හොයාගන්න ගත්ත ලොකු ගැටලුවක් වෙලා තිබ්බා. ඉතින් අර නංගිටත් ඒදම් හොම ගැටලු ටිකක් තිබ්බනේ. ඉතින් බැරිම තැන ටියුෂන් පන්ති මම ගියේ විද්‍යාවටයි ගණිතයටයි. පන්ති ගමන නතර කරන මට්ටමට මං ආවා. ඒත් මගේ හොඳම යාළුවෙක් හිටිය අසංක කියලා කැලුම් දරිත කට්ටිය මතක් කරන්න ඕන. ඉතින් ඒ අය මට සමහර කාලවල ඇඳුම් මදිනම් ඇඳුම් දුන්නා. ඉතින් ඊට පස්සේ මටත් එක අසංක පන්ති ගාස්තු ගෙව්වා. එයාට නිතරම කරදර කරන්නත් දැනේ. එහෙම මහ ලොකු ආර්ථිකයක් තියන අය නෙවෙයි. ඉතින් බැරිම තැන විවාහකට මාස 5ක් 6ක් තියලා මම ටියුෂන් නතර කරන්න හිතුවා. ටියුෂන් නතර කරන්න හිතලා ආපහු සර් එක්ක කතා කරන්න හිතුණා මම. සර් මේ ගමන ටියුෂන් ගමන නවත්තන්න වෙනවා, තාත්තා සනීපෙලා ඉන්නේ කියලා කියන්නුනෙත් නැහැ. හරි කමන්නේ නැහැ, පන්ති එන්න ෆ්‍රී කාඩ් එක හදලා දෙන්නම්. ඒ වෙද්දි පන්ති ගාස්තු මාස 3ක විතර ගෙවලා තිබෙත් නැහැ. ඒ ටිකත් මේ කැන්සල් කරලා ෆ්‍රී කාඩ් හදලා දුන්නා විජේතිලක ගමගේ සහ ගාමිණීටි හේ වගේ ගුරුවරු. ඉතින් ඒ ගුරුවරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අර අපි කතා කරන්නේ නැත්නම් අපිට අවස්ථාවල් හම්බෙන්නේ නැහැ. ඉතින් අර සමහර වෙලාවට අපි අපේ ලැජ්ජාව හරි එහෙම දෙයක් හින්දා හිර කරගෙන ඉන්නවනේ ප්‍රශ්න නේද? අපි අර මාන්නේ තියාගෙන ඉන්නවනම් මාන්නේ ඔළුවට තියාගෙන ඉන්නවනම් අපිට බෑ, අපි නිහතමානී වෙන්න ඕන. අපිට සමහර විට අර උදව් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ගේ උදව්වක් උනත් නොලැබී යන්න පුළුවන්. අපිට ජීවිතේ හැමෝම ගොඩක් දේවල් මගහැරෙනවා. ඉතින් කවදාවත් කාටවත් වෛර කරන්න එපා. දෙන්න තියෙන්නේ හැමෝම සහයෝගයෙන් එකමුතුව යන්න ඕන. අනුන් කරන කියන දේවල් ගැන හොයන්න කාලය කැප කරන්නත් එපා. තමන් ගැන හොයන්න කාලය කැප කරන්න. හොඳ AI එකක් තියාගන්න. ඒ කියන්නේ මම මෙහෙම කෙනෙක් වෙනවා කියන එක තියාගන්න ඕන. ඊට පස්සේ අවශ්‍යතාවයක් තියෙන්න ඕන මට මෙහෙම කෙනෙක් වෙන්න ඕන කියලා. ඉතින් එහෙම අවශ්‍යතාවය තියාගෙන අපි ඇඳක් උඩට වෙලා හිටියට ඒක ලැබෙන්නේ. අපි ඇක්ෂන් එකක් ගන්න ඕන. අපි ඒකට වැඩ කරන්න ඕන. ඊට පුද්ගලික අභියෝග, සමාජ අභියෝග, අර කලින් කිව්වාගේ මොන අභියෝග ආවත් ඒ ඉලක්කයට යන්න ඕන. ඉතින් එහෙම වුණොත් ඒ ඉලක්කයට යන්න අමාරු වෙන එකක් නැහැ. එහෙම වුණොත් අපිට උදව් කරන්න ඕන තරම් අවස්ථා හම්බෙනවා. ගොපලු කල්ලගේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ හරක් බලා ගන්න උනත් මං කමන්නේ එහෙම කිව්වට හරක් බලා ගන්න උනත් අවශ්‍ය කරන දැනුම එකතු කරගත්තා. දැනුමින් සන්නද්ධ කෙනෙක් වුණා. ඉතින් මේ අද මේ මම කැමතිම සින්දුව වැඩසටහනට එකතු වෙලා තියෙන්නේ. සින්දුව අහන්න වෙලාවක් තියෙනවද ප්‍රසන්න? මම සින්දුව අහන්න ගොඩක් කැමතියි. නිතරම සින්දුව අහනවා.
කැමතිම සින්දුව මොකක්ද කියලා අහුවොත් කැමතිම ගායකයෙක් ඉන්නවද? මම සංගීතයේ සූර්යයාට ගොඩක් කැමතියි. යුකීට, රවිජේ, චරිතාත්තාලගේ ඉතින් ගොඩක් අය ඉන්නවා. අර මං කියන්න ඕනේ මේකත් මට 2023 අවුරුද්දේ කියන්නේ මං බැංකුවට කරපු අවුරුද්දේ මට 6 වතාවකට වැඩි හිතුණා සීදී හානි කරගන්න මට. ඒ කියන්නේ ප්‍රෙෂර් එනවා. ඒත් අම්මයි තාත්තයි මතක් කරගන්න. ඉතින් ඒ අය අපි වෙනුවෙන් ගොඩක් මහන්සියා තියෙනවා. ඒ අය අපි වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මං ඒක සමහරට අම්මලාවත් දන්නේ නැහැ මේ කතාව. මට ඒ තරම් මානසික පීඩනය ඇවිල්ලා ඉගෙන බැංකුවක වැඩ කරනවා කියන මාරි ස්ට්‍රෙස්. අපි ලොකු ස්ට්‍රෙස් එකක් ඒ 24ක් මම ඒ ජොබ් එකට නිකරු කරනවා නෙමෙයි. ඒක මාරි ස්ට්‍රෙස් එකක්. ඒ පීඩනය දරා ගන්න අමාරුයි. මෙච්චර තාක්ෂණයේ දිනුනත් හිතා ගන්න බෑ එහෙම ස්ට්‍රෙස් එකක් කොහොමද දරා ගන්න කියලා. ඉතින් මං ගොඩක් මාස සින්දුවක් තමයි සංගීත් විජේසූරියගේ අම්මා සින්දුව. ඒක නිතරම අහනවා. ඒ වගේම ජීවිතේ වැටලි ඉඳපු දවස් ටිකේ ගොඩ එන්න, මානසික වැටලි ඉඳපු දවස් ටිකේ ගොඩ එන්න රවිජේ, යුකි, නවරත්නගේ ගොඩක් සින්දු, අලුතෙන් ආපු සින්දු ටිකක් තියෙනවා චරිතගේ. ඉතින් ඒ ටික ඇහුවා. සින්දු වලනුත් මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. මට අවස්ථාවක් හම්බුනොත් එයට ස්තුති කරන්න අනිවාර්යයෙන්ම ඒක අවස්ථාවක් කරගන්නවා. සංගීත ජේසූරියගේ අම්මා සින්දුවට මම ගොඩක් කැමතියි. ගොඩක් කැමතියි. අම්මයි තාත්තයි කොහොම කොහොම හරි නේද ජීවිතේ ගොඩාක් අමාරු කාල පහු කරලා අමාරු අවස්ථාවලදීත් මේ අමාරුකම දරුවන්ට දැනෙන්න නොදී හැම අම්මෙක් හැම තාත්තෙක්ම තමන්ගේ දරුවන්ට තමන් නොදකපු ලස්සන ලෝකයක් පෙන්වන්න උත්සාහ ගන්නවා. ඒ උත්සාහයට නියම වටිනාකමක් දෙන්න ප්‍රසන්නට පුළුවන් වුණා. ඉතින් අද ඒ දෙන්නත් හරිය සතුටින් ඇති ප්‍රසන්න ගැන. මේ වැඩසටහන අහද්දී නරඹද්දී ලොකු ආඩම්බරයක් ඇති වෙයි. ඉතින් ඉදිරියේ තව තව සුබ වේවා ප්‍රසන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා අඟුණකොළ පැලැස්සේ ඉඳන් ආවට අපිව බලලා යන්න. ගොඩාක් ස්තුති මට ආරාධනා කරාට මේ වැඩසටහනට. ඉතින් පළවෙනි රේඩියෝ වැඩසටහන. ඉතින් මේ පණිවිඩ ටිකක් මට දී ගන්න උමනාවක් හිතේ තිබ්බා ජනතාවට. දැන් මම නැති වුණත් මට දෙන්න ඕන පණිවිඩ ටික මේ තියෙනවනේ දැන්. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නට net fm එක වාසියක් ඇතුළු කාර්ය මණ්ඩලයට මම හදවතින්මයි ස්තුතිවන්ත වෙන්නේ. ඇත්තටම මේ හිතවත්කම හැමදාම තියේවි. ඉතින් ඉස්සරහටත් හොඳ දේවල් කරන්න. මෙහෙම ගුවන් කාලය තේරුමක් නැති දේවල් වෙනුවෙන් නැත්නම් දේශපාලකයන්ගේ හිස් කතා වෙනුවෙන් වැය කරන ස්වභාවයෙන් වැඩිපුරම තියෙන අපේ නිවුස් බැලුවත් අපිට හිතේ තරහා, වෛරය, කෝපය ඇති වෙන දේවල්මයි ටීවී එක දැම්මත් තියෙන්නේ. ඉතින් අර මේ ක්‍රමේ වෙනස් කරලා අපි වගේ මෙහෙම අදහසක් දී ගන්න සමාජයේ රුමනාවක් තියන අය වෙනුවෙන් ගුවන් කාලය කැප කරන්න තීරණය කරපු එකටම net fm එකට මම ස්තුතිවන්ත වෙනවා හදවතින්ම. මේක විශාල සමාජ මෙහෙවරක්. එහෙනම් බොහොම ස්තුතියි. ආයුබෝවන්. ජය වේවා. ජය වේවා. මම කැමතිම සින්දුව. මම කැමතිම සින්දුව.